යිෝන් ලැබ අවූ සිංහල දෙමල අලුත් අවුරුද්ද සාමයේ සතුට සවබභා ගෙසේම නිරෝගිකමෙන් පිරිපුන් සුබ අලුත් අවුරුද්දක් වේවා ඒයිට යනි පවෘති අශයේ පාර්තනය නිශන්තිය ඔබට ඕනිමේෂ ලක්වාස සැමට ඩීරෝගිමත් සුබ අලුත් අවුරුද්ධක් ප්‍රාර්ථනා කරමින් සු දනම් දම්සේ ප්‍රධාන පෘත්තිය සිරස්තල වෙත යොමුහන්න. ස්ොබා දහම සමග බද්ධවෙමින් සියලු ඕදුරු ජයගන්නට හැකිවේවායි අලුත් අවුරුද්ධට සුභපතමින් ජනපතිකයයි. ඇදිරි නීතිය කඩකරමින් පොලිසියේ රාජකාරයට බාධා කළ එජාපයේ වංචන් රාමණයක අත්තඩංගුවට. රෝගීන් හඳුනාගැනින් මේ පරීක්ෂණ කඩිනම් මෙද්දී, කොරෝනාා රෝගීන් ගණන දෙසියදා හතක්වේ. වැඩ අල්ලන නැකතට පොතක් ලියන්න පටන්ගන්නයි ඇමති ඩලස්කෙන් දරුවන්ට ඉල්ලීමක් පැවති පාර්ලිමේන්තුව කැඳවන්නේයි ජවිපේ අනුරගේ ඉල්ලීමට නන් දෙසින් විරෝධය දේශය ප්‍රවෘතයේ. දේශයේ අසරමත් මහා සංස්කෘතික මංගල්ලය වන සිංහල දෙමළ අලුත් අවරුද්ධ පරටවැැසේ සේලු ජනතාවට සාමය සතුට සවභාග්‍ය සපරේ. ෝග මත් ල පරිච දෙයක් වේ බයි ජනාදීපති ගෝටාභහයෝ රාජපක්ෂමතිතුමා ප්‍රර්ථනා කරනවා. සුබතුන් පනිිවඩයක් නකුත් කරින්, ග්‍රමාත්‍ය මහිද රජපක්ෂ මතා පවසන්නේ මෙවර අලුත් අවුරුද්ධට සුබපතන්නට සිදවතිබෙන්නේ ඉතා තීර්රණාත්මක අනුතුරක් අභිමුවහි සිට බවයි. නපේක්ෂතලෙ සලෝ පාපෙත්‍රයන රෝගකාරකයක්, අපේ මාත්‍රභූමීටද පිවිසීවනිසා, මුතුන් මිත්තන්ගේ සමෙහි පවාන්නනවැ සූතරමයේ ආපදාවකට අප මූනදී සිටන බව ජනාධිපති ගෝටාවේ රජපක්ෂමතිතුමා පවසනවා. ය අනුව සාමූහික උත්සව මෙවර පවැත්වෙන් නොහැකිවන්නේ, සමාජය දුරස්ථභාවේ පාත්වාගැනීමේ අවශ්‍යතාව සෞඛ්‍ය විශේෂක්ඥන් දැඩිව අවධාරණය කර ඇතිනි සයි. රට, ජාතිට එල්ලවන ඕනෑ මභියෝගේකට මහනදීමට, ස්වේච්චාවෙන් ඒකරාශීවන ජනතාවක් ලෙස මෙම උත්සව සමයේදීද. සමාජ දුරස්ථභාවේ පාත්වා ගැමින්, ෝගගේ පැ්‍රියම වැලැක්වීමට කැපන් ලෙස ජනාධිපතිතුමා ජනතාවගනි ලාසිත්නවා. ස්බාදහමේ සුන්දරත්වෙන් පැහැපත්වන අලුත් අවරුදු සමය මිනිසා පරිසරේ හා සස්වබාදහම වන්දනා කිරීමේ උලෙලාක්. දැන් අප එළඹ සිටින්නේ ස්වබාදහම සමඟ බදධවීමේ අවශ්‍යතාව වඩාත්තනන මොහතකයි. කිරත් කාලයක් තිස්සේ අප ඉමත් ගෞරයෙන් උන්දුවෙන් සිදුකළ අළුත් අෞරුදු චාරිත්‍රවාරිත, වුලි අය සමඟ පමණක් එක්ව සිදුකිරීමට මෙවර කටයතුකිරීම සුදු සුයි. අවරුදු සතුටෙහි සැබෑහිමිකරුවන් කුඩාදූ පොතුන්. සැකලිවල්ට සීම පැනවීඇතින මුද දරුවට අවරුදු සතුර භපුක්ති වදීමට අවස්තාව සැලසය යුතුයි. එ බැවින් නිස ැදි සිමින් චාත්‍ර ඉටකොට දරන්ට අවරුදුද අශසරය වඳගනීමට ඉඩ දෙනම ජනාධිපතිතුමා ඉල්ලාසිටනවා. ජනතාවත් රටත් මූුණ පාති වසංගත වවද ජයගීමට. අධිටනින් අත්වල් බැඳගනීම අලුත් අවුරුදු ප්‍රාර්ථනා අතරට එක්කර ගනිමියයිද ජනාධිපතිතුමා සඳහන් කරනවා. අලුත් අවුදු පනිවිඩියක්නිකුත් කරන අග්‍රමාත්‍ය මහිදරජපක්ෂමතා පවසන්නේ සෞඛ්‍යමය වාර්ණ හා නිර්දේශමත්දිය වුවද අලුත් අවුරුද්ධේ අරුත නොනසා පහත්වා අගත හැකි බවයි. අලුත් අවරුද්ධ ජාතින් අතර සමගිය හා සහජීවනය පිළිම බුකරයි. එකම මොහතක වැඩකරන අපට ජාතියේ ඒ කාග්‍රතාව පෙන් වියහැකි. නිවසතුල පමණක් ඉඳිමින් චාරිත්‍ර ඉටුකර අපගේ සම්ප්‍රදායන් ඉදිරිීයටගෙන යා හැකි. එය ඉතාක් චාම් සරල හා උපේක්ෂා සසාහගතව අවුරුදු සතුට කැනවාගැනීම. මේ සරල බව උපේක්ෂා සහගත බව ජාතියේ පැත්මට හේතු වූ බව ඉතිහාසය විමසීමෙන්ම පෙනේ. වසර සියදහස් ගනක් නොිදී පෞත්වාගෙන ආසිරිත්වරරිත්තුලින් මතු වූ ජාතික හැඟීමල වටනකම්? අද අපට වෙනදාට වඩා හොඳින් දැන ලෝම සලිත්ත කළ හා අසරණ කළ වසංගතයකට අප සාර්ථකව මුහුණ දෙන්නේ සාම්පදායකව ජාතිය තුළ තිබූ එම බැඳීමත් ඒකාත්්‍රතාවත් ජනසංස්කෘතියේ ශක්තිමත්භාවයත් නිසායි. එබැවින් චාම් හා සරලවද උපේක්ෂා සහගතවද මෙවර අලුත් අවුරුද්ධ පවුලි සාමාජිකන් සමඟ පමණක් සමරන් ලෙස අග්‍රාමාත්‍යවරයා සියල දෙනාගෙන් ඉල්ලා සිප්නවා. மே තුමන්ත්‍ර ஞ்ச ராමனෑ ම තා, ොලலிස් අත් රංගුවට ගෙනනතිම මෙෙනවා. පොලි රජකාරයට බාදහකිරීම චෝදනාව මතයි රජන් රාමණයික මහතා මෙසේ අතඩගුවට ෙනැත්තේ. මාධවෙල පිහිි මන්ත්‍රී නිලනිවාස සකිීනයේදී රජන් රමණයික මහතා හමුුවීමට පිියන්ඳල ප්‍රදේශසිට කැබ්‍රතකින් පමිණි පුදගලෙක ඇදිරි නීතිොන්දෙසි උල්ලඟනය කර තිබෙනවා ඔහු රජන් රමණයික මතා හමුුවීමට අවශ්‍ය බව එම නිවාස සංකීර්ණයේ රාජකාරයේ ෙදී සිටි පොලස් නිලදහරින්ට දනුම්දී ඇති අර ඔහු සන්තේ බලගු ඇදිරි නීති බලපත්‍රයක් නොතිබූ බවයි පොලිසිය පවසන්නේ. ඒ ්‍රශ් රේද හ බදන් දරන ඇමතුමකින් පසුව. එමස්ථනයට පමිණි හිටපු පාලිමේතු මන්ත්‍ර රජන් ්‍රාමණයික මහතා පොලස් නිලදහරන්ට බැන තර්ජනයකර රාජකාරයට බාදහස්සිදු කර තිබෙනවා. එමෙන්ම අදාල පුදගකලයා නිවාස සංකිනට කැටුවයාට ඔහු කටයතු කලා අස්ථාව. එම දක්ලයාහා රජන් ්‍රාමණයිකමහ අත් නංගුවටකත් බයි පොිස් ලස්ථාන සදහන් කේ. අදාල පුදගලයාට ඇදිරි ීතිය කඩ කිරීමේ චෝදන එල්ලවී අඇති අතර. එම චෝදනා කඩකිරීමට ආදහර අුබලද පොලි නි ර . කාරියට බාධහ කිරීම රජන් ද්‍රාමණයක මහතාට එල්විය තිචෝදනක් වනවා මෙරට කොරෝණ අෛරසය ආසාදධ නෙවූුවන්ගේ ස් සංඛ්‍යාව දෙසය දා හත දක්වා ඉහල කගොස්ති වබෙනවා. අල්දිිනේදී වාර්තා වූ රෝගීන් සංඛාව හතාක්. රෝගීන් හඳුනා ගැනීමේ පරීක්ෂණ වැඩිකර ඇති ැවින්, කෙටි කලකින්ටරෝගේය තුරන් කර ගැනීමට හැකිවනු ඇති බවයි සෞඛ්‍ය අංශ විශ්වාසය පළකරන්නේ. ද වූ අලුත් අවුරුද්ධ සීල් දෙනා නිවසට වී තම සමිපතන් සමඟ පමණක් සමර ලෙසද සෞඛ්‍ය අශ් එල්ලේමක් කරනවා. ඊ දෙනය තුළ වාර්තාාවූ සමස්ත කොරෝා රෝගෙන්ගේ සංඛ්‍යාව එකොළහක්. අධදිනේද රෝගෙන් හදෙනෙකු ර්තාාව වුණා එ සමඟයි මෙරට කොරණ රෝගෙන්න්ගේ සංඛ්‍යාව දෙසිියදා හතක් දක්වා ඉහළගේ. ්‍රතිකාරලබා පූර්ණ සුුවලබීමෙන් පසුව මෙදක්වා රෝහල්වලින් පිටවගිය සංඛාව පනස් හයක්. රෝගීන් එකසිය පනස් හතර දෙෙකු දිවනේ ෝහල් පේ එක ප්‍රතිකාර ලබ මෙෙන්ින් සිටිනවා. ෛද්‍ය අික්‍ෂණ අර්තේ සැකටුතු පුදගලයන් එකසිය දාහත් දෙනෙකු විමර්ශණයකට ලක්කරමෙන් පால்ලතන අතර මෙදක් පස්දුව ඇති කරரோුණාමර්ණ සංඛ්‍යාව හතක්. ඊයේ දිනේ කරම්ලැබු පීක්ෂණ අනුව කොවිද දහලාමේ රෝගීන් ලෙස පුද්ගලයන් එකලොස්සයනෙ කඳදාගෙන තියෙනවා. මේ පුද්ගලෑන් එකෝස්ලානම් අට දෙනෙක්ම වුණනි ගෝධාණ හදුුවේ තමයි ස්යාගෙන තියෙන්නේ මේ සියලු දෙෙන බේරුවල රෝගීන්ට සම්බන්ධ රෝගීන් බෞද තමයි පෙළිවෙලා තියන්නේ දැන් මෙම එකොස්ථනක් කොවි රෝගී ලෙස හඳුනා ගන්නකොට අපි ඊඒ පස්සවරු පහෙන් අවසන් වට පැෑ විසිහ කරතුර පරීක්ෂණ කල්ලාතියෙනු හැසිය නමයක් ඒ යන්නේ බැඩිම පරීක්ෂණ සංඛ්‍යාවක් කරපු දවස ලෙස සටහන්න ජයල්‍රදේශයේ තවත් තිස් දෙනකු නිරෝධහන සදහ අදයම කෙරුණා ඔවු චිකුඩ නවික කමුද නිරෝදාහයට මධ්‍යස්ථානට යමුල බවයි නවිකමුදා මාධ්‍ය ප්‍රකාශක ලතිනන් කමන් ඉසු සූය බන්්ාහරමහ වාද රප පවාහනේ ප්‍රෘති්‍යන් ශියට ප්‍රකාශ කළේ ජයල ප්‍රදේශයේ නිරෝධාහන කටයුතු වෙනෙන් යම කරනු හයිද දෙෙකු කරුණා වෛරසේ ආසධතයන් බවට හඳුනා ගැනුා ඒ අනුව මීට පෙර පනස් දෙෙකු නිරෝධහන කයුතු වෙනවෙන් යම කරුණ. එම පිරිසට අමතර වයි අදන ද තවත් ස්ත දෙෙනෙු නිෝධහන කටයුතු වෙනව යම කෙරුණ. ේරුවල ප්‍රදේශීෙන් පූනානි කදුරට යොමු කළ අයකුට කොරුණ රෝගය වැලඳී ඇතිබව අහරු මත් සමඟ ේරුුවල පන්නල ප්‍රදශීෙන් තවත්දදා හතර දෙෙකු සම්බන්ධීන් ෛදධ පරක්ෂණ සිදු කරුණා අදාල කොරුණ රෝගින් ලගින් ඇසු කළ පුද්ගලන්ම්බඳීන් ඒ ෛද්‍ය පරක්ෂණ කටිුතු කරුණේ බරවල දවස්ථාන භහොමේදී. බෝස නවි කහමුදදා නරෝධායන අධ්‍යස්ථානයේ සිට නවදෙකුද යෝදාහන කටයුතු අවසන් කර නිවෙස් බලා අද පිටක්තු ගියා. මෙවැනට මදධ්‍යස්ථනයේ නිරෝධහයනවී පිටත්පගේ සංක්‍යාව පනස් හතාක්. වසර හතලියකට පසුව දකුණු ආසියාවේ ආර්ථකය විශාල පස බෑමට ලක්වඇති බව ලොක බැංකව පවසනවා ඉන්දාව ංගලාදේශය ශ්‍රී ලංකාව සහපාකිස්තාානෙන් වාර්තාාවන ආශලිතයන් සං්‍යාව ඒහ ගේ හොත් තත්වය වත් දොරුණුවී හැ බවයි ලොක බැංකුවව වැඩදුරටත් පෙන් වාදෙන්නේ. COVID 19 හෙවත් නව කොරුණා වෛරසය මෙවනිට ලෝපුරා දහට ලක්ෂ හත්තෑ පන් දහස් තුන්සි හතලි එකට ආසාධන විති වෙනවා. සුවේ ලබයි ඇති සංඛ්‍යාව හාර් ලක්ෂ තිස්පන්දහස් තුන් සිය අසුවක්. මරණ එක්ෂ දහසය දහස් අනු එකක් වාර්තාාවනවා ලෝපුරාට වල සහස්වන් පාලන ප්‍රදශදිසිය දායක වෛරසය ්‍යපතිී ඇති බයි ලෝකසෞක සන්නධානය පෙන්වා දෙන්නේ. නගතයේේදී වැනි වසංගත තත්ත්වයක් ඇති නොවීමසන හා ලෝපුරා වනසතුන්ගේ මාංශ්‍ය අලවි ස්ථාන තාහනම් කරන ලෙස එක්සත් ජාතන්ගේ සංවිධානය ඉල්ලාස්සිටිනවා. වනසතුන්ගේ මාංශ පරිභූෝජනය මිනිස් සෞකෙට දඩ ලෙස අහිතකර බවයි එම සන්විධානය වැඩදුරටත් පවසන්නේ. නියමිත වේලාවේද නිසකුලයාාමාර්ධ ගත්තේ නම් ජීවිත රසක් රටගනිීමරතිබපු බව ඇමරිකානු සෞඛ්‍ය අංශ පවසනවා. මුලි අවස්ථාව දීම වසාද මින්ම් ප්‍රියාත්මක නොකිරීම තුළින් මෙවන පට ජීවිත විසි දෙදහසක් පමනණ අහිමි වී ඇති බවයි ඔවුන් පෙන් වාදන්නේ. සතිී පහකට පසු චීනයෙන් වාර්තාාව වූ වැඩිම කොරුණනාාරෝගිනි සංඛ්‍යාව ඒ දිනේ දී වාර්තාාව වුණා. එලිස වාර්තා වූ රෝගිින් සංඛ්‍යාව එකසිය අටක්. ඉන් අනු අටදනකුම විදශකයන් බවයි මාධ්‍යවාර්තා කරන්නේ මෙතර කුඩ දරුවන්ගේ ආක්ෂ සඳහ නිපදූ, අපපුරු ආක්ෂකඇතුම් කට්ටලයක් පිබඳ චීනේෙන් වාර්තාාවුණ. තාල්ලියෙන් වාර්තාාවන කොරුණාරෝගි මරණ සංඛ්‍යාව ක්‍රමයෙන් අවුවෙමින් පෞතිනවා. දින විසි එකට පසුව වාර්තා වූ අඩු මරණ සංඛ්‍යාව, ඒයේ දිනදි වාර්තාාවූ අතර එම සංඛ්‍යාව හාර්සිතිස් එක. පංශයිෙන් වාර්තාාවන කොරුණ ආසාධති්‍යයන සංඛ්‍යාව තවදුරටත් පහල බැසති බෙනවා. එමෙන්ම එරට කොරුණනා ආසාධන වූ රෝගින් සංඛ්‍යාවද අඩුවී ඇති බවයි සෞඛ්‍යංශ පෙන් බාධයන්නේ. සලතියන් වාර්තාාවවීම අවමීමත් සමග පාන්‍ය තුල පනවත නිීරිති ලිහිල් කරතිබෙනවා ආර්ථක කඩාවැටීම වලක්වාගැනීමටම තීරණයකත්ද බයි ආර්ථික විශක්ඥන් පවසන්නේ. අලු අවරුද්දේ ැකතට වැඩ අල්ලමින් පොතක්ලිවීම ආරම්භ කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය දලස් අහපෙරම් හතා සේලම සසු දරුදරියන්ගේ ඉල්ලා සිජනවා බඩල්ලෙන නැකතට පෑන පැන්සල් අතටකෙන අප මාත්‍රෝ බොහොමිය සෞභහක්කේ හා සමකයේ අරුණැල්ලෙන් සරසන ලස්සන අනාකතයකට ගෙනයාන රටක් වටින ඔබක රටක් වටින කතාව රටක් වටින පොතක් බවට පෙරලෙන් ලෙසයි අවත්්‍යවරයා ඉල්ලා සිටින්නේ. ඔබගේ ඩිරෝකි අනාකතය වෙනුවෙන් මෞුරට මහන්සින් උනන්තුුවෙන් වැඩකරන මේ මොහොතේ. ලැබුණු අවස්ථාව අත නොහරින ලෙසද අධ්‍යහප නමාත්‍යවරයා දයි දරු දැරියන්කින් ඉල්ලා සිටිනපා. පාර්ලිමේන්තුව යළි කැඩවේ මේ කිසිදු අවශ්‍යතාවක නොමැති බව මහා සංගරත්නය මෙන්ම විදවතුන්ද පෙන්වාදෙනවා. වට වෙසනයකට මුහුණ පා ඇති මේ අවස්ථාවේ දී. අවස්ථාාවාදී නොවී දේශපාලඥයන් කළ යුතුවන්නේ වජයේ වැඩ පිළිවෙලට සහය ලබාදිම බවයි ඔවුන් පෙන් බා දෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ ජනතවිමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර් දෙසානායක මහතා පසුගේදා ප්‍රකාශ කතිබුණේ පාලිමෙන්තුව යළි කැඳ විය යුතු බවයි ඇතිුණ ති वता वि वा වෙ දීම ජ ති ති জা वता අता দেখතිෙන ීමda इध ्य පාලිේන්තුව රැස්කිරීමෙන් කිසිදු ප්‍රෝජයයක් ගනීමට හැකියාවක් මේ අවස්ථාවේදී නෑ. එසට රැස්වෙන දෙසය විසිපහග පිරිිසට අමතරව විසාාල පිරිසත් පාලිමේන්තුව ක්‍රියාවට නගන්ඩ වෙන. එතකොට මේ එක්තන් කලා තිබෙන ක්‍රියාපිවෙල කිසිදු ප්‍රෝජනයක් නැතිවෙන ඉඩ තියෙනවා. එනිසා හදිසි අවස්ථාවයක් ඇතිවෙලා නැතිකොට එවැනි අවස්ථාවකද පාර්ලිමේන්තුව කැඳවීමේ අවස්ථාවයක් හුදෙක් නම් නාමිකව ඇතිකරන්ට අවස්ථාවයක් ඇතිවෙලා තියෙන කියලා කිසිසේත් පෙන ියන්නේෑ. මේ වෙලාවේදී මේ ක්‍රියාන් තයට. සම්පූර්ණ සහයෝග ලබාදීලා දේශපාලන වශයෙන් අයුතු පෝජන ලබා ගැනීමින් තොරව කටයුතු කිරීම කියන එක අපි ජනතාව හැටියට දැකින දෙයක් පපුජ ඇල්ලේ ගුඩමංශ ස්වාමීන් වහන්සේ මෙන්ම ස්වාධන රෝපවාහිනයේ හත්වනි පැය වැඩස්තහනට එක් වූ ගෙවිඳ කුමාර්තුන්ග මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පල කලා මේ ජනතුමා විශරූප පාල්මිින්තුව අපි දකිනාකට්නම් මෙරිච්ච පාර්මින්න්තුව. ඒේ බ වල හ පාලිමේතුවක් නතාව පතික්ෂේපරපු පාලිමන්තුවා. දේ අපි න්නයේ දකිීප පාල්ලිමෙන්තුව කුම දේ පාලිමින්තුවේ හෝතරයක් දක්ක පතිපත්ති වන ට තර තිබ ප්‍රතිපත්ති මේ අුද විසුමද එක පත්ක ඒ ප්‍රතිපත්ති මේරටේ ජනය ප්‍රතික්ෂ කලති යම් හෙකින් ඒ ප්‍රතිපත්ති නම් මේ මුහද තිබුණ එතය පේරට එහමන දැන්නි සුසානගූමයක්හ ලයිවරයි. දැන් අපි මොහනද බරපතල බහනක කොරෝණ වෛරසය පිළිබඳව. මුල මහත් ලෝකයම අවධානයෙන් සිටින අවස්ථාවයි. අපේ රටේ දියුණුවයි සම්මත රටවල්ලුවට වඩා. අපේ රටේ මේ කොරෝනා ප්‍රශ්නය තාම බුද්ධිමත්තා ආකාරයට ක්‍රමාණුකූල බවක්කඇතුව පාලනය කරමින් සිටින බව අපිදන්නවා. ඒ සඳහා ගරු ජනාජි පරිතුමත් ගරවා අග්‍රමත්්‍යතුමත් සෞඛ්‍ය සේවාවේ සියලු දෙෙනත් ත්‍රෙවිද හමුදාවත් විශල කැපවීමක් සිදුකරමින් තිබෙනවා. ප්‍රශ්නය තවම අවසනෑ එත්. නැති ප්‍රශ්න ඇතිකිරීමට තැම් විපක්ෂ දේශපාන කණ්ඩායම් සූදානම් බව අපිට දැනගන්න තිබෙනවා. ජලස්තපම පිළබඳ වැතතුරතුරු කෙටිනනිවිට මගින් දැනකරීමේ පහස්සුකම් සලසාදී තිබෙනවා. එමෙන්ම මාසික ජලබිල්පත ඒබිස් ලෙස ඊමේල් මගින් ලබාකතයකි බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන බණ්ඩලිය පවසන්නේ. කෙටිනිවිඩයක් මගින් ජලබිල්පතේ ගෙනම් අංකේ සමග, ඊමේල් ලිපිනිය බිින්ඳුවයි හතයි එකයි නවයයි, තුන්සය අනු නවයයි, නවසය අනු නවය අංකේට යොම කළේුතුයි. එමගින් ජලසපීමම පිළි මඳ සහ මාසික ජලබිල්පත සම්බන්ඳීෙන් තුරතුරු කෙටිපනිවුඩ මගින් සහ ීමේල් මගින් ලබාගත හැකි වනවා. සිදු අමතර ගස්තුුවකින් තොරව ජලබිල් පපත ගවීමේ පහසුකම්ද සල් සෑඇය අතර මෙසේ ජලබිල්පත් ගෙවීමෙන් ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ. අ්‍යවශ්‍ය වේ දම්පියෝමින් මෙමොහොතේ ජලසපියොම අකන්්ඩව ලබාදීමේ මහගු මෙහවරට දායකවනලෙ සයි එම ම්ඩලය පාරිභෝග කියන්ගෙන් ඉල්ලා සිටින්නේ. . ඒ සගට දාවේ නවය අතහ ප්‍රධාන ප්‍රෘති විකාශය අදටාවවසන්න. ඔබට සුබරාප්‍රයක්. www.ipnnews.lk